මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබුණේ අද පෙරවරු 10:30ටයි. යනුව මුදල් අමාත්‍යාංශයෙන් සිදු කෙරුණු පූර්ව දැනුම් දීමට අනුව උදෑසන 10:30ට මාධ්‍යවේදීන් නැම ස්ථානයට පැමිණ සිටියත් මාධ්‍ය සාකච්ඡාව ආරම්භ වූයේ පසුරු 12:25ට පමණයි. අප බාරගත් ආර්ථිකය කඩාවැටලා තිබ ආර්ථිකයක් ආණ්ඩුව දැන් බංකොලොත් වෙලා සල්ලි නැහැලු ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න මට කියන්න පුළුවන් අන්න අපිට ඕලතරම් සල්ලි තියෙනවා නමුත් බංකොලොත් කළා තියෙන්නේ මහින්ද රාජපක්ෂ සහ ඒ එවකට හිටපු පාලනය ටෙන්ඩර් නැතිව සමාලා අස්සම් කළා සල්ලි හොයන්න නැතුව ගිහිලා තියෙන එක drinking water supply schemes යල් බිලියන් 560ක් වටිනා ව්‍යාපෘති ආරම්භ කරලා තිනවා අතේ මුදල් නැතුව. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආර්ථික පාලනයක්. චුට්ටක් මුදල් හොයාගෙන සුළු ප්‍රමාණයක් ඒක පටන් ගන්නවා. ඊළඟට ආයෙ ගෙවන්න වෙනකොට කල් දදා ඉන්නවා. කොන්ත්‍රාත්කාරයෝ කෑ ගහනකොට කොහාට හරි ගිහිල්ලා දික්ක පොලියට ලෝන්ස් ගන්නවා. දැනටත් ගංගොල මිනිස්සු අපිට බයිනවා. මේක දෙහපාලනේ කියන්නේ කියලා. සමහර ඔය ප්‍රොජෙක්ට්ස් නැති වෙලා තියෙන හන්දා. ඒගොල්ලෝ වාගේ අපි කටයුතු කරන්නේ නැති නිසා අපි මොකද්ද කරන්න ඕනේ? 15 billion rupees commission on Noruchole alone. So you can multiply that by about 100 projects that was done in those 9 years. Tawadewal eyanduwen keruwane. Sri Lanka also became a narcotics hub. It became a top kasipu hub. The biggest mudalalis holding positions in parliament and in government. And me aanduwa da kudukara inda ehema naththam mugikara inda danak denna kiyala kiwa. Ahana samahara aya ඊටකෙතා ජනාධිපති උපදේශකවරයෙක් පත් කරනවා කුඩු වලට සම්බන්ධ එක දේශපාලනඥයෙක් කියලා හිතා. දේශපාලනඥයෙක් ප්‍රවෘත්ති සම්බන්ධ කියලා හිතා. ඊළඟට උපදේශකෙද්ද මේ නියෝජ්‍යවති කෙනෙක්ද? කුඩු සම්බන්ධ එක්කෙනෙක් ගැන නම් අපි දන්නේ නැහැ කවුද කියලා. I am not going to mention the name because ඒකට මට නම් උත්තර නැත. නමුත් මම ඒක සාධාරණීකරන්න හදන්නේත් නැත. මගේ මට ඒකට උත්තර නැහැ.